වංශවත් පවුලක ගොඩක් ලස්සන කාන්තාවක් හිටියා. එයාගේ නම ඩේසි. කොහොම හරි එයා ගොඩක් අහංකාර ඒ වගේම උඩඟු කෙනෙක්. එයා හැම තිස්සෙම ගෙදර හිටිය සේවකයන්ව හැල්ලුවට ලක් කළා. එහි හිටිය හරිම ලස්සන මහන්සි වෙලා වැඩ කරන සේවකෙක් ලියෝන් කියලා. එයාට හිටිය හොඳම යාළුවෙක් ටෝබියස් කියලා. එයත් වැඩ කළේ මෙතනමයි. එක දවසක් ඩේසි ඇවිත් ලියෝන්ට අණ කළා. ඒ ඔයා ආගනම් ලියෝන් හරි දැම්ම කලාවට ගිහිල්ලා මට භාජනයක් පිරෙන්න ඇපල් කඩාගෙනන්න. ඒත් මැඩම් එතන ගොඩක් දුරයි. අනිත් එක මම තාම මෙතන වැඩ ඉවරත් නෑ. ඒක මගවතක් නෙවෙයි. ඔයා අද මට භාජනයක් පිරෙන්න ඇපල් ගෙනාව නැත්නම් මං ආව එළවලු දානවා සල්ලි ගෙවන්නෙත් නැතුවම දැම්ම යන්න. එතන වෙන කරන්න දෙයක් නෑ. ලියෝන්ට ඩේසි මැඩම් කියන දේ අහන්නම සිද්ධ වෙනවා. එදා රෑ ලියෝන් ආයෙත් ආවා. ගෙදර ඉස්සරහින් යාට අමුතු සද්දයක් ඇහුණා. ඉතින් එයා පඳුරස්සේ හැංගිලා බලාගෙන හිටියා. එයා දැක්කා ඩේසි අමුතු මිනිසෙක්ව හම්බ වෙනවා. එයාලා රහසින් මොනා හරි ගැන කතා කළා. එයා ඩේසිට දුන්න අමුතු දෙයක්. එයා දුන්නේ අමුතු අශ්ව සෑදලක්. මේක තමයි මං ඔයාට දෙන්න පොරොන්දු වුණේ. මතක තියාගන්න. ඔයා වෙලාවට එතන ඉන්න ඕනේ කාටවත් දැනගන්න දෙන්න එපා හැබැයි. හරි. මට හොඳට මතකයි. මේ ඩේසි මැඩම් නේද? ඒත් කවුද මේ අමුතු කෙනා? අයියා ඩේසි මැඩම්ට තෑග්ගක් දුන්නේ. ඒක හරිම අමුතුයිනේ. ඒත් ලියෝන් ඒක ගැන ඉක්මනටම අමතක කරලා දැම්මා. එයා ඉක්මනටම ආපහු ඉන්න තැනට ගියේ එයාගේ හොඳම යාළුවා වුණ ටෝබියස්ව හම්බ වෙන්න. එයා යද්දි හොඳටම නිදි. කොච්චර බර නින්දක්ද? මට මහන්සි අද නම් ගොඩක් දිග දවසක්. මමත් විවේක ගන්න ඕන ටිකක්. වෙනද වගේම ලියෝන් කෙලින්ම නිදාගන්න ගියා පහුවදා උදේ වෙනකන්. දවස් කීපයකට පස්සේ එයාලා වැඩ කරන අතරතුරේදී ලියෝන්ට ටෝබියස්ව හම්බුණා. එයාගේ යාළුවා හොඳටම මහන්සි වෙලා ඉන්නව දැක්කම පුදුම වුණා. ටෝබියස්, ඔයාට උදේම ගොඩක් මහන්සි වගේ. දවසම මහන්සියෙන් වගේ ඉන්න මං දැක්කා. ඇයි? මේ දවස්වල මට හරිම අමුත්තක් දැනෙනවා. මම මුළු දවසම මහන්සියෙන් ඉඳලා රෑට යනවා නිදාගන්න. ඒත් මට රෑට හොඳට නිින්ද යන්නේ නැහැ. මම හීනෙනුත් දැක්ක මම නිකන් අශ්වයෙක් වගේ. නිකන් නිින්දෙන් ඇවිදිනවා වගේ. මට හොල්මන් පේනවද කොහෙද මේ ජනේල ගාව හිටපු නිසා. ඒ බයගුල්ලා, මේ ලෝකේ හොල්මන් කියලා જાතියක් නැහැ. මං අත ජනේල ගාව නිදාගන්න. බලමු මොකද්ද වෙන්නේ කියලා. එදා රෑ ලියෝනුයි ටෝබියසුයි එයාලගේ තැන් දෙක එකිනෙකා මාරු කරගත්ත ජනේලේ ගාවට. ඒත් මහ රෑ කිසිම දෙයක් උනේ නැහැ. අනිත් එක ටෝබියසුත් හොඳටම නිදාගෙන හිටියේ. එයා හිතන වැඩි මං හිතන්නේ. මෙතන යකෙක් ගැන කියවන්න තරම් දෙයක් නැහැ. ඒ වෙලාවේ එක පාරටම කළු පාට හෙවනල්ලක් ජනේලගාවෙන් මෙයාලා ඉන්න තැන දිහා බලාගෙන හිටියා. ලියෝන් ඉක්මනටම ඇස් දෙක වහගෙන එයා නිදි වගේ පෙන්නුවා. ඊට පස්සෙ එයා ඇස් පොඩ්ඩක් හැරලා අඳුරගත්තා මේ ඉන්නේ වෙන කවුරුවත් නෙවෙයි ඩේසි මැඩම් කියලා. මේ ඉන්නේ ඩේසි මැඩම් නේද? දැනටම පණක්කුයි. එයා මොකද මෙතන කරන්නේ? ඩේසි ජනේලෙන් එළියේ හිටගෙන හිටියේ අමුත්ත දීපු සෑදලයක් අතේ තියාගෙන. අද ජනල් ගාව නිද ලියෝන් නේද? හොඳයි, මේ කරුණත් කමක් නෑ. කොහොම හරි යා හෙට උදේ නැගටිව් දියා හිතයි මේක හීනයක් කියලා. ඒ අශ්වයා නැගටිනවා. පුදුමයක් සිදු වුණේ. ලියෝන් තෝ එක පාරටම අශ්වයෙක් වගේ හැරිලා එයා ජනේලෙන් එළියට පැන්නා. ගොඩක් හොඳයි. පේන විදියට ඔයා ශක්තිමත් වගේ අරයට වඩා. එන්න අශ්වයා, හොඳ රාත්‍රියකට මට උදව් කරන්න. මට තේරුණා. මෙහෙම වෙන්නේ අර අමුතු මනුස්සයා ඩේසිට දුන්න සදැලේ. ඒකෙන් එයාව මිනිස්සුන් අශ්වය කරන්න පුළුවන්. හරියට මේ වගේ. ටෝබිස් කිව්වත් එයාට දවසක් අශ්වයෙක් වගේ දෙනවා කියලා. ඩේසි හරිම සතුටෙන් හිටියේ. එයා ලියෝන් අශ්වයාගේ පිටේ නැගලා මායා රැස්වීමකට ගියා. කෙනෙක් එයා එනකම් බලාගෙන හිටියා. ඩේසි, මෙන්න ඔයා ඇවිල්ලා. ඔයා නියමලාවට එනවා. එන්න අපි ඊරා නවත්තක සෙල්ලම දැන් පටන් ගමු. ඊට පස්සේ ඩේසිත් අනිත් අමුතු මායාකාරයත් මේ රාත්‍රියේ කැලෑවේ ලියෝන් අශ්වයාගේ පිටේ නැගලා ගියා. ඩේසි මේ සෙල්ලම ගැන ගොඩක් උනන්දුවෙන් ඒ වගේම උද්‍යෝගයෙන් හිටියේ. මම කැමති ඔයාගේ සෑදලයට. ඒක නියමයි. මට හරිම ආඩම්බරයි ඩේසි මැඩම්. ඒක කොච්චර වටින සෑදලක්ද? මම ඒක දැනටමත් ඔයාට දුන්නා. එතකොට මට රත්තරන් දෙන්නේ නැද්ද? වද වෙන්න එපා. මම ආට පොරොන්දුන විදිහටම ඒවා තියනවා. මේ තියෙන ඔයාගේ රත්තරන් මගේ සෑදල වෙනවා. ඔයා මාව සතුටු කළොත් ඔයාට තවත් රත්තරන් හම්බ වෙයි. එදා රෑ එළියට ගියාට පස්සේ ලියෝන් ආයෙමත් එයා ඉන්න තැනට ආවා. එයාට ගොඩක් මහන්සි දැනුණා.
ඒත් එයාට ඊරෑ වෙච්ච මුළු සිද්ධියම මතකයි. එහෙනම් මේ හැමදේම කරන්නේ ඩේසි. මම මේක හොයාගෙන ඉවර කරලා දාලා එයාට හොඳ පාඩමක් උගන්වනවා. මුලින් මේ සෑදල ගන්න ඕනේ. අනිවාර්යෙන් කාමරේ හංගලා ඇති. එයාට වැඩ කරන තැනදි ටෝබියස්ව හම්බුනාට පස්සේ ලියෝන්ටත් ගොඩක් මහන්සි පාටයි. ඒ වගේම නිදාගෙන නැහැ කියලාත් පේනවා හොඳටම. ඔයා තාමත් මට හිනා වෙනවද? ඔයාත් හරියට මං වගේ. මට පේන විදියට අර අපිටපු තැන තිබ්බ ජනේල තමයි ওই ප්‍රශ්නේ තියෙන්නේ. වෙන්න පුළුවන් ටෝබියස්. මර ටිකක් මහන්සි වගේ අද. අද මං මැඩන්ගේ ගෙදර අස් කරලා දාන්නම්. ගෙදර අස් කරන එක අවස්ථාවක් කරගෙන ලියෝන් ඉක්මනටම ඩේසි මැඩම්ගේ කාමරයට ගිහිල්ලා සෑදල හෙව්වා. ඒත් ඒක හොයාගන්න බැරි වුණා. කොහෙද ඩේසි සෑදල හංගලා තියෙන්නේ? එයා එන්න කලින් මට මේක හොයාගන්න බැරි වුණොත් මගේ සැලැස්ම වැඩකට නැති වෙනවා. ලියෝන් හරිම කලකිරීමෙන් ඇඳ උඩ වාඩි වුණා. එතකොට එයාට රළු දෙයක් වගේ දැනුණා. එතකොට එයාට තේරුණා සෑදල හංගලා තියෙන ඩේසිගේ මෙට්ටේ යට කියලා. සෑදලේ අරගත්තු ගමන්ම ලියෝන් කාමරේ හැංගිලා හිටියා ඩේසි කාමරයට එනකන්. ඩේසි කාමරයට ආපු ගමන්ම සෑදල එයාගේ පැත්තට දික් කරලා අශ්වයා නැගිටින්න. ඩේසි ලස්සන අශ්වයෙක් විදිහට මාරුණා. එයා කේන්තියෙන් කොච්චර කෑ ගැහුවත් ලියෝන් සෑදලේ ඉක්මනටම එයාගේ පිටින් යනවා. ඩේසි කෑ ගහන එක අහන්නේ නැතුවම, ඩේසි මැඩම් දැන් ඔයාට අශ්වයෙක් වෙන එක හැංගීම විඳින්න පුළුවන්. හරියට අපි වගේ. ඒ විතරක් ඈ, තව දේවල් බලන් ඉන්නවා වෙනුවේ. ලියෝන් ඩේසි අශ්වයව කොරිඩෝව දිගේ ඇදගෙන ගියා. එයා ගොඩක් කේන්තියෙන් මෙන්න මෙහෙම හිතුවා. අයියෝ, මට තවදුරටත් කතා කරන්න බෑනේ. මම ඉගේ අශ්වයෙක් කරපු ලියෝන් නේද මේ ඉන්නේ. එයා මගේ මායාව දැනගෙන හෙනම් එයා සෑදලත් හොයාගෙන දැම්මගෙන් පලි ගන්නවා. ලියෝන් අශ්වයව බලකොටුවට දක්කගෙන ගිහින් එයාට කැතම කැත ගොඩක් බර හිස් වැසුමක් දාන්න කියලා කිව්වා. අශ්වයා ගොඩක් දැඟලුවත් ඒක වැඩක් වුණේ නෑ. මේ තමයි ඔයාගේ පාඩම. මේ හිස් වැසුම අද දවසේ දාගෙන ඉන්න. අනිත් එක මං අද රෑට ඔයාව අමුතු රැස්වීමකට එක්ක යන්න. අනිවාර්යෙන් එයා මොන හරි දෙයක් සූදානම් කරලා ඇති. ලියෝන්, එහෙනම් බලාගෙන ඉන්න. මම ආයෙත් මිනිස්සෙක් වුණාම ඔයා දැනගනි මගේ හැටි. ලියෝන් ඩේසිත් එක්කගෙන රහසේම මායා රැස්වීමට යන්න හිතාගෙන හවස් වෙනකන් කඳුරක් අස්සේ හැංගිලා හිටියා. මතක තියාගන්න, සද්ද නැතුව ඉන්න. යා මේ ළඟම ඇති. රැස්වීම පටන් ගන්න වෙලාව පහු වෙලා. ඇයි තාම ඩේසි ආවේ නැත්තේ? අද යා මගේ සෑදලේ පාවිච්චි කරපු 7 වෙනි දවස. යා මේ ආවට පස්සේ යා දිගටම මගේ වහලියක් වෙනවා අනිවාර්යෙන්. සැලැස්ම සාර්ථක වෙන්න ළඟයි. යා මොකක් හරි වැරද්දක් හොයාගෙන දන්නේ නැහැ. එහෙම නොවුනනම් මාර වැඩේ තමයි වෙන්නේ. පඳුර ගාව හිටිය ඩේසිටයි ලියෝන්ටයි මේ හැමදේම ඇහුණා. එයාල පුදුම වුණා. ඔයා වාසනාවන්තයි, මං ඔයාව බේරගත්තා. ඔයා සදහටම අරයාගේ වහලියක් වෙන්න ගියේ. ඔයා මට දැන් අයයි ස්තුති කරන්නේ. ඒක හැම වෙන්න බෑ. නපුරු මායකාරෙක්ට රැවටිලා එයාගේ අතකොලුවක් වෙන්නේ කොහොමද මම? ඩේසිගේ උද්දච්චකම නිසා එයාට ඒක පිළිගන්න බැරි වුණා. කේන්ති ගියපු ඩේසි එතන කලබල කළා. අර මායාකාරය පුදුම වෙලා වගේ මෙයාල දිහා බලාගෙන හිටියා. කවුද ඔතන? තමුන්ට මන් දිහා හොරෙන් බලාගෙන ඉන්න තරම් හයියක් ආවේ කොහොමද? ඩේසි ලියෝන්ගෙන් බේරිලා කේන්තියෙන් අර දුෂ්ටයාට පයින් ගහන්න දුවගෙන ගියා. ඒත් වෙලාවට එයාට ඒකෙන් බේරෙන්න පුළුවන් වුණා. ඒත් එයා පිටේ තියෙන සෑදලේ අඳුනගත්තා. මේක තමයි ඩේසිට මන් දුන්න සෑදල. මායාකාරයා ඉක්මනින් අශ්වයාගේ සෑදලිය ගලවලා දැම්මා. අශ්වයා ආයෙමත් දේසි මෙනවිය බවට පත් වෙලා බිම ඇදගෙන වැටුණා. මේ ඉන්නේ ඔයා. මේ මිනිහා ඔයාම රවට්ටලා ඔයා වශ්‍රේ කළාද? කොහමින් කොහම හරි ඔයා දැම්ම තැන දැන් ඉන්නවා. ඔයා දැම්මගේ වහලෙක් වෙන්න යන්නේ. දේසි කරදරෙක කියලා දැක්කට පස්සේ ලියෝන් ඉක්මනටම පඳුරෙන් එළියට ඇවිත් මායාකාරයට ගැහුවා. ඒත් ලේසින් මේ මායාකාරයට ගහන්න බෑ කියලා එයාට තේරුණා. කාටවත් ඔයාව බේරගන්න බෑ ඩේසි. ඔයා හැමදාම මගේ වහලෙක් වෙනවා. මායාකාරයා බය වෙලා එතනින් අයින් වෙන්න ගියත් ලියෝන් එයාව තදින් අල්ලගෙන හිටියා. අතාරිනෝයි, මට යන්න දෙනවා. ඒ මායාව මායාකාරයටම වැදුනා. ඒ වෙලාවෙම එයා සදහටම අශ්වයෙක් විදිහට හැරුණා. ඊට පස්සේ එයා කැලෑවට තුවල ගියා. හිතුවේවත් නැති විදිහට මගේ දඩුවම ඔයාට මායාකාරයව පරද්දන්න උදව්වක් වුණා නේද? ලියෝන්, ඔයා මාව ගොඩක් කේන්ති ගැස්සුවා. මට මෙහෙම සලකලා. ඒත් ඇත්තටම මම ඔයාට ණයයි. ස්තුතියි.
අයියෝ සුළු දෙයක්. මට ඕනුනේ ඔයා අදින්නම් හොඳ ස්වාමිදුවෙක් වෙන එක. අනිත් අය නිකම්ම දාසයන් වුණත් එයාලට ගරු කරන්න ඉගෙන ගන්න. ඔයාගේ උඩගුකම පැත්තකට දාන්න. හරි. මම ඔයාට පොරොන්දු වෙනවා. දැන් එහෙනම් කරුණාකරලා හිස්වැස්ම ගලවලා දාන්නකෝ. ලියොන් ඩේසිගේ වෙනසක් දැක්කා. එයා සතුටෙන් ඩේසිගේ හිස්වැස්ම ගලවලා දැම්මා. එයාලා මේ සෑදලයේ පුච්චලා දාලා ආයෙමත් ගෙදරට ගියා. එදා ඉඳලා ඩේසි ලියොනුයි හොඳම යාළුවෝ වුණා. එයා ඩේසිට වෙනස් වෙන්න උදව් කළා. එයාගේ අහංකාරකමයි උඩඟුකමයි අතහැරලා දාලා හැමෝගෙම දුක තේරෙන හොඳ මිනිහෙක් වෙන්න ලියොන් ඩේසිට උදව් කළා.